ගුරු ෙදර පාඩම් කියලදන රේඩියෝසාත්තරයේ අත ප්‍රවීනිිතේශ්ක දිනේශ් පෙරමුණ ආචාර්යතුමා සමක අපි සිංහල එකෙන ගනිමු. ආයබුවන් අදත් සුපුෘරධ පරිදි අපි ඔබහම වෙනවා සිත ගුරුගෙදර අධ්‍යාපන වැඩසරහන සමඟ උසස් පෙළ සිංහල විශයේ සමඟ අත්තල් බඳගන්නම හොතේ. අපි පසුගේ දවසේ නැවැත්තුවේ කර්මකාරක වාකය, නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මං හිතන ොපතති කර්මකාරකවාකෙ නිර්මාණය කරන්නට පෙර අපට තව පාඩමකට ගියානං හොඳයි කියලාඒ තමයි උක්තානුක්ත පද පලට පුළුවන්ද උක්තානුක්ත පද උක්ත පද හා අනුක්ත පද. උක්තානුක්ත පද. එතකොට මේ උක්තා අනුක්ත පද දම් සරල පාඩමක් මේක ගෙන ගත්ත හම උක්තය කරීම හා අනුක්ත කිරීම අපට දැනගන්න. ළුව ක්ත් වෙනවා කියන්න කියවීම හා ොකේවීම අවසානක්‍රයෙන් කියවෙන විදිරණ හදන්න දැඟු හරනගත් හම මා කියන වචනය දාලා වාක්‍යයක් හදන්න බැහැ උක්ත කල්ලා මාවිභාගේ සමත්වෙමික කියන්න බෑ එහෙනම් මම වෙන්න ඕනේ ඒක තමයි වාක්‍ය ව්‍යාකන රීතියක් ඒවා ඒව සම්ප්‍රදාානයකුළු හදපු ව්‍යාකරන රීති දැන් අපි මේ උක්ත අනුක්ත පද ඉතාමමනින් සරලබ ඉගෙනගමු තාෙක්මනින් සරලවගෙනකම ක්තානක්තපද. ඉස්සෙල්ලාම උත්තම පුරුෂය උත්තම පුරුෂය. උත්තම පුරුෂය උක්ත පද හා අනුක්ත පද. දැ වගුවක්හදාගන්න ඉස්සලමලියගන්න උත්තම පුරුෂ කියලා. ඉඩ පසලියන්න ඒක වච්චන කියේලා ඉස්සර හැන්. ඒක ඉස්තරහන්ලියන්න භහවචන කියලා දැන් උත්තම පුරුෂය කියය පුික යටින්ලියන්න කෝ. උක්තපදේ ඒකට යටටල්ලිය අනුක්තපදේ. අයිපාර බලාගන්න පුරුෂය උත්තමයි. ඒ වචනයි බහවචනයි උත්තම් පුරජිගුවක යටින් ඉළඟරූලෙලි්වා උක්තපදය අනුක්ත පදය දැ බගුව පැදිලිබලනා පව් උත්තම පුරුෂ ඒක වචන බහ වචනය එකරූලක යනවා. ඒරූල යටින් උක්තරූපය අනුක්තරූපය කියලා නැත උක්තය අනුක්තය කලි යගන්න. උත්තම පුරුෂ ඒක වචන උක්තපදය මම උක්තපදය මම අනුක්තපදය මා අනුක්තපදය මා. උත්තම පුරුෂ බහුවචන ුක්තපදය අපි බහුවචනුක්තපදය අපි අනුක්තුරූපය අප අනුක්තුරූපය අප ආයකන් මමනං මා අපි නං අප අනි පැත්තරකන් මානං මම උක්තය අප නං අපි මමනං මා අපි නං අප මමනම් මා අපි නං අප එතකොට මා කියන පද යුක්තපදය මම අප කියන පද යක්තපදේ අපි ඇරට පැදිලි දෙක දෙක මධ්‍යම පුරුෂය. ඒ විදිරම යගූයට යන්න අධ්‍යම පුරජවිත ලියන් තේෙන. උක්තපද අනුක්ත පද. බුදල දන්නවා මධධම පුරුෂයට උක්තපද තුනක්තේ නෝ. මධ්‍යම් පුරුෂයට උක්තබද තුනක්තේනවා. තෝ කමාවක් ඔබ කමාවක් නුම්බ. මේ අපි ඉදිනිදා භාවිතා කරන්නේ බොහෝම කලාතුොරකින්. නමුත් අපි ලියන්ඩිප තෝ කමාවක් ඔබ කමාවක් නුම්බ. ඒ තමයි මධ්‍යම් පුරුෂය ඒක වචන උක්ත පද. දැන් තෝ එක අනුක්ත පදමුකක්ද. තා තෝ එක අනුක්ත පද තා ඔබ එක ඔබමයි. නම්ඹ එකේ නුඹමයි. අපෝ ගැන තතා ඔබ ඔබ නුම්බ නුඹමයි. දැයම් බහෝචනට තොපි ඔබලා නුඹලා. තොපි ඔබලා නුඹලා කියන පද තුනු තමයි ඔක්ත පද. අනුක්දරූපය මෙනි මෙතන පටලූ ගන්න එපා. කියන එකේ අනුක්තපද දෙකක්තේ නො එකක් තෙපි අනක තොප තෙපි තොප දෙකම හරි තොපි කනෙක අනුක්තපදය තොප නැතන් තෙපි ඔබලා කෙනෙක අනුක්තපදය ඔබලා මයි නොබලා කෙනෙකය අනුක්තපදය නුඹලා මයි අප ඔබලන්න ඒක වචන තෝ ඔබ නුම්බ අනුක්තරූපය තා ඔබ නුම්ඹ බහු වචනය තොපි ඔබලා නුබලා තෙපි ඔබලා නුබලා යන් අපි ප්‍රථපුරචයට ප්‍රතම්පුරුෂයේ පැහැදිලු ලියාගන්න ප්‍රතම්පුරුෂේ අපි එකම එක බෙදාගම මෙ මෙම ප්‍රතම්පුරුෂයේ ස්ත්‍රී ලීංගටයං ස්ත්‍රීලිංග උක්තරූප ඉස්සිනිගට පොඩිය ලියගන්න ඇ ඕ තොමෝ තොමෝ කෙල්ල අපවු ඕ තොමෝ කෙල්ල අපොලියගන්න ඕ තොමෝ කෙල්ල අනුක්තුරූපයකි ඇග අනුත්තුරූපය ඇය ඕග අනනික්තුරූපය ඇය තොමෝ ග අනුත්තුරූපය ඇය කෙල්ල ගෑනක්තුරූපය කෙල්ලමයි. අපහු ඇගැනනික්තුරූපය ඇය ඕගේ අනුත්තුරූපය ඇය තොමෝග අනුත්තුරූපය ඇය කෙල්ල ගැනුත්තුරූපය කෙල්ල. දැම්පුතේ ඇ ඕ තොමෝ කියෙනෙකට තුනට මලින්න පුළුවන් අපි ඇ කියෙ එකට ියමු හු කියලා භවචන. හ ඔහු කියලා ලිව්වා තුම කෙනෙකටමකන්ද. තුමු තුමෝ කෙනෙකෙ භවචනේ තුම උක්තුරපේ. හ තුම කෙල්ලගේ භචම කද. කෙල්ලෝ කෙල්ලගේ භවචන කෙල්ලෝ දැන් ඔවහු තුමූ කෙල්ලෝ ැ ඔහු එක අනුක්තුරූපේ ඔවු. තුමු එක අනුක්තුරූපේ ඔවුන. කල්ලගේ අනතුර කෙල්ලෝ කිය අනුතුරපේ කෙල්ලාන්න. මේ කෙල්ල කියන තැනට පුතේ කෙල්ලන් කියෙන තැනට අපට මේ ලෝක තින ඕනම දෙයක් සතෙක් ගෙන මක් ගන්න පුළුවන්. රඟන්න ඕෝ කෙළ ගත්තු අනුක්තුරූපේ රඟගන්නන් බල්ලෝ කෙළ ගත්තු තනුතුරපි බල්ලන්. ගුරුවරු කෙළගත්තුත් ගුරුවරුන් දැම් පැදිති පුරෂාර්තය උක්තානක්තුරූ බැන් අපිියන් පුරුෂලිින්ගේයට ඉසේලිින්ගේඒ එකතා කළේ පුරුෂලින්ගේටය පුරුෂලින්ගේ හෙතෙම හෙතෙමඌ හේ හතමඌ හේ තෙම බල්ලා හෙතම හේඌ තෙම බල්ලා දැඹතේ හෙතම එකෙත් අනුකුතුරූපය ඔහ ඌූ එකෙත් අනුකුතුරූපය ඔහෝ තෙම එකෙත් අනුක්තුරූපය ඔහු බල්ලා එක අනුක්තුරූපය බල්ලාමයි පටලුව ගන්න පාය බව අප බලන්න හෙතෙම ඔහුඌ ඔහු හේ ඔහු බල්ලා බල්ලාමයි. බහ් වචනර ගිහම හේ එකටයිඌූ එකටයි හෙතෙම එකටයි ඔවුහු තෙමේකට බහ වචනේ ඉස්්‍රලිින්ගේ වගේ තුමූ බල්ලගේ භෝචන බල්ලෝ දැන් ඔවුහු අනුක්ත කලා ඔවුන් තුමූ අනුක්ත කලාා ඔවුන් බල්ලු අනුක්ත කළා බල් ලන් පැහැදිලිද හරි. ඊළඟට අපි අනුක්ත රූපහොයනෝ අනිය මාර්ථ පද. අනිය මාර්ථ පද. දැන් අනමාර්ථ ඉස්ශ්‍රීලිින්ගේ බලමඉස්සල්ලම ්‍රල අනිමාර්ත ප්‍රතිදකතෑපතේ ක්තුරූපය අක් අනුක්තුරූපය අක. ස්ශ්‍රීලිංග අනිමාර්ත උක්තුරූපය අක් අනුක්තරූපය අක හදාගන් ස්ශ්‍රීලිංග අනිමාර්ත උක්තුරූපය අක් අනුක්තුරූපය අක දැන් ගැහැනයක් අනුක්තගයන් ගැහැනියක කෙල්ලක් කෙල්ලක වැදිරියක් වැදිරියක බැල්ලියක් බැල්ලියක. දී වශයෙන් පුහුණ වෙන්න අනේ මාර්ථ පුරුෂලීංගය එ එකු අකු එක් කියන්නේ උක්තරූපය එකු අකු කියන්නේ අනුක්තරූපය දැඹලන්න බල්ලෙක් එ බල්ලෙක් බල්ලෙකු නැතම් බල්ලකු මිනිස්සක් මිනිස්සෙකු නැතම් මිනිස්සකු කුකුලෙක් කුකුලෙක්කු නැත්තන් කොකුලකු හරද ස්ත්‍රීලිංගේයේදී අක අනුක්තය පුරෂලිින්ගේයේදී එක්කු අකු දෙකම එක්ු අක්කු දෙකම පත් පට ලෝගන්න පා ලුණක්කාම්බනවා දහතුන්ගෙන ප්‍රශන රිගහණනිකේ ඉරිගහන පශ්න පත්තරයේ එMCකිව් කියන පස්්න පත්තරේ දහතුන්ගෙන පස් නෙමේ. එනම් එකට සූදානම් වෙන්න ඕනේ අනිවාරයෙන්ම අපි ඊළඟ උක්තාානොක්ත පද කතා කරන්න මද විරාමයක් අරඟමු. ගුරුගෙදර පාඩම් කියල දෙන ප්‍රේඩියෝසාත්තරයේ. අත ප්‍රවීනි තේශ්ක දිනේශ පෙරමුණ ආචාර්තුමා සමක අපි සිංහලය එකෙන ගනිමු. ද නවතත් අප උක්තානුක්ත පද සගය එකතු වෙන්නේ. අපි අනියමාර්ත ශෙලින්ගේ හා නේමාර් පුෘෂලින්ගේ උක්තාානක්්‍ර පද කතා කලා අපේ තම සල්ලක්‍රමයක් කියල දෙන්නම් උක්තය නුක්තේ හා ගැන ලේසික්‍රමයක් මේ ඉතාම සරලයි මේක ඉගෙන ගත්තේ නැත්නම් කර්මකාරක කත්‍රකාරකවාකි ගැන අපිට පැටලින්න පුළුවන්. යිට්. දැම් පුදහලගන්න මගුවක් කදාගන්න කිසලම විභක්තිය එක පැත්තක විභක්තිය විභක්තිය අ පැතඒක වචන. බහුවචන. විභක්තිය පස්සේ කොටු කරගන්න පුළුවන්. ඒක වච්චන බහුවචන. විභක්තිය ඒක වචන බහුවචන. දැන් විභක්තිය කියන එක යටින්ලියන්න ප්‍රථමා කියලා. ප්‍රථමා විභක්තිය විභක්තිලයන්න ඕනෑ විභක්ති උඩි ඩුවනි ප්‍රථමා විභක්තිය. රූල් තුනක් ඉෙතරිට තියන්නක. රුල් තුනක් ඉෙතරිට තේල කර්ම කර්ම කයන්නල් රයන්න ම යන්න කර්ම. ඉල විභක්තිය කත්්‍රු කත්්‍රු. ප්‍රථමා කර්ම කත්‍රු දැම්පුතේ ලියන්න බල්ලා කියල ප්‍රථමා භක්තියක වචන බල්ලා බහුවචනය බල්ලෝ බල්ලා බල්ලෝ කරමල් භක්තියක වචන බල්ලා බල්ලන් බල්ලා බල්ලන් බල්ලා බල්ලන් කතුරු භක්ති බල්ලා විසින් බල්ලන් විසින් බල්ලා විසින් බල්ලන් විසින් තරි එකක් බලන්න ගොවියා, ගොවියෝ, ගොවයා, ගොවියන් ගොවයා විසින්, ගොවියන් විසින්. පැදිි කරගන්න නැවතත් වෙළෙන්දා, වෙළෙන්දෝ, වෙළෙන්දා, වෙළෙන්දන් වෙළෙන්දා විසින්, වෙළෙන්දන් විසින්. දැංකුතේ මෙන්න මේක මහ පාඩන් කරගත් හම ඔබට මේක පහහාසුවෙන්ම දිනාගන්න පුළුව. ප්‍රථමා ඔභක්ති ඒක වචන උක්තරූපය සඳහා නිර්මාණය වෙච්චි ප්‍රත්්‍යය දෙකක්තිේෙන. එකක් තමයි අනි ත් බල්ලා ගැහැනියෙල් ගැෙල්ල බහුවචනටයන් ගනගට දෙයාගන්නක ප්‍රථමයි භක්ති අපි බල්ලාකිපගේට . බහවචනට යනකොටඌ ඕඊහ ඊහ දැන් කරමි ක්තිට එන්න එකත් ආ අතන උන් අන් ඉන් උන් අන් ඉන් කතුරු භක්ති නවට ආවිසින් ආවිසින් උන් ඉන් අන් විසින්. උන් ඉන් අන් විසින් හරිද දැම්බලන්. මිනිසා මිනිස්සුසූ උයන්න මිනිසා මිනිස්සු මිනිසා මිනිස් උන් මිනිසුන් මිනිසා විසින්, මිනිස්සුන් විසින්. කොටියාොට්ටිොටියා කොටියන් කොටියා විසින්, කොටියන් විසින්. ගෙම්බා, ගෙම්බෝ, ගෙම්බා, ගෙම්බන් ගෙම්බා විසින්, ගෙම්බන් විසින්. දැම්පුතේ හොඳට මතකතිය ගන්න. හැමවෙලා වෙම ප්‍රථමාවක්තිය ප්‍රකාශ කරන්නේ උක්තයයි. උක්තපදය භජනුව පෙරවිබත්. උක්තාර්ථය භජනය කරන්නේ, පමාව ක්තියයි හැමවෙලේම ප්‍රථමාව භක්තිය තමයි උක්තේ ප්‍රකාශ කරන්න දැන් අපට දෙනවා හැන්නකෝ වැද්ධන් කියලා වැද්ධ නුක්ත කළ හම් කොතන දින්න ඕන්නේේ ප්‍රථමා භක්ති ංහෝචන පැත්ත යන්න වැද්දෝ කුකුලා කර තිබොත් කුකුලාමයි කුකුලාකර කුකලා එෙනම් මකතියාගන්න පුක්තය හැමවිලාම ඉන්නේ ප්‍රථමාව භක්තියේ. එතකොට කර්මභක්තියඉන්නේ අනුක්ත කර්මය අනුක්ත කර්මය ඉන්නේ හැමවෙලා හම කරමි භක්තියේ. අනක්තකරය හැමවෙලාෑම කරම භක්ති ගන්න. එතකොට අනුක්ත්‍රු අනුක්ත කතරු වෙන්නේ හැමවෙලාෑම කතරු භක්තිය අඳුරගන්න කොමද විසින් කියලන පාත පදේ දාලා දැන් බල්ලා විසින් බල්ලන් වි දැන් මටන් ඔයාලට දෙනවා බල්ලන් විසින් කියල පදය. බල්ලන් විසින් කියන පදේ උක්ත පදේමොකන්ත. බල්ලෝ බල්ලූ තමයි උක්තකත්තුරු වෙන්නේ. එතකොට බල්ලෝ කියන පදේ අනුක්ත කත්‍රුර කිවූ? බල්ලා කියන පදේ අනුක්තිකතුරගැක බල්ලන් විසින්. දැන් පැහැදිනනි විභක්තිවල දාලා උක්තාානක්තපද හොයාගන්න පුළුව ඊළට පුතේ උක්තාාන ක් පපදරන දැන් නිතති බහෝචනපතන අයක් සමහරෙක් කෙනෙක් දෙනෙක් පස් දෙනෙක් ඒවගේ නෙවන එතකොට අයෙක් නං අයෙකු දෙනෙක් නං දෙනෙකු සමහරෙක් නම් සමහරයෙකු ඒවා මතක යන දැ විාක න මෙැම මෙෙම. දති වර්ණ අතරින් උක්ත පද දෙකක් සහ අනුක්ත පද දෙක් ඔලට මේක හයා ගන්න න්නම් පසුගේ ප්‍රශ්න පත්තරපතක් අරගෙන එ එකොළහ දොළහ දහතුන කියෙන ප්‍රශ්න අතර ය උක්ත පද හොයන ප්‍රශ්නය තියෙනවා. එතකොට ඔඟ හයි උක්ට පද දෙකක් සහ අනුක්ත පද දෙකක් මේ බලන්නක මෙහෙම දුන්නොත් සමනලයා මිතුරෙක් ගිරවකු හාවෙකු සමනලයා මිතුරෙක් ගිරවෙකු හාවෙකු. ඒ උත්තරේ තියෙන සමනලයා කියන පදය ඔතන්දි පෙන්නන්නේ පුක්තරූපයක් වශයෙන් අරද සමනලයා කියන පදය ඒක වචනේ උක්තරූපයක් වශින්දා පෙන්න්න ගිරවෙක් කියෙනෙකත් මිතුරෙක් කියෙනෙ ුක්තේ තියෙන හාව කියෙක අනුක්තයි එවිදිට තෝරගන්න ඕන ැම් බලන්න හෙම දුන්නන ක්ත දෙකයි අනුක්ත දෙකයි වැද්දන් මිනිස්සු ගෙම්බන් වෙළෙන්දෝ දොකොට මිනිස්සු වෙළෙන්දෝ කියන පද දෙක උක්තයි ගෙම්බන් වැද්දන් කියන පද දෙක අනුතයි ඒ අදි වශෙන් එක වටහම් තව එකක් කියලා දෙන්නකු දැන් අපට දෙනවා මම දියණියයක් වැදිරිය එක මිනිස්සෙකු කියලා. එතකොට මමයි දීණියක් කියන පද දෙක උක්තයි. වැදි වැදිරියක කියන එක අනුක්තයි මිනිසකු කිය එක අනුත්තයි. ඒවාදී වශයෙන් තමන් අඳුනගන්න ඕනේ උක්තපදේමකක්ද අනුත්ත පදේමකක්ද කියලා. දැන් අපි යමු ලකුණු පහක් ලබා දෙන. කර්මකාරක වාක්ක්‍ය තනමු. දැන්වන් කියන දෙවල් වලට හොන්දටම තේරෙන්න්න ඕන. එක කර්මකාරක වා්‍යයක කර්මය උක්තවේ. කර්මකාරක වාක්්‍යයක කර්මය උක්තවේ. ඒ ඇනමකක්ද යකත්වෙන පදය අවසාන ක්‍රියාවෙන් කියවෙන්න ඕන බල්ලා විසින් නැත්ටවැනේ වැනිෙන්න්න මකක්ද නැත්ත. අම්මා විසින් මම ඇමතෙමි ඇමතෙමි කවුද මම එනම් කර්මකාරක වා්‍යය, කර්මය උක්තවේ දැන් ගිළඟවාඩේ ම වාට පුලනි කියන්න. උක්තකර්මය මොන විභක්තිද. උක්තකර්මය ප්‍රථමාව භක්ති ගනනි අපි වාකියකිම පටන් ගමක වැද්දා මුවන් මරයි. ලේසිවාකිම ලිය ගන්නක වැද්දා මුවන් මරයි. දැඟ මේ කර්මකාර හරුම් වැද්දා විසින් මහෝ මරණු ලබති වැද්දා විසින් මහෝ මරණු ලබති නැත්තම් මැරෙනු ලබති. දැන් මැරණු ලබති කවුද මහෝ. හෝ මොවවිභක්තිරි දැන් උක්ත වන හින්ඩ ප්‍රථමාවි භක්තිය. කර්මය උක්ත වෙන කොට කර්මය උක්ත වෙනට කතුරට මක දන්නේ. වැදදා විසින් කියලා නුක්තව වනා එම් දැන් වැද්දා ඉන්න මොන දදා සින් කියෙනෙ පදේ මොව භක්තියදන්නේ කතුරු භක්තිය හා දැන් කියන්නවාරීතිරහදාගන්න කර්මකාරකවාකයක, කර්මය උක්තවේ, කර්මකාරකවාක්කයක කර්මය උක්තවේ. උක්ත කර්මය ප්‍රථමාව භක්ති ගනි උක්තකර්මය ප්‍රථමාව භක්ති ගනේ. දෙවිනික? කර්මකාරක වාකයක කතුරු අනුක්තවේ කර්මකාරක වාකයක කතුරු අනුක්ත වේ. අනුක්ත කත්රු කතරු භක්ති ගැනි ආපෝදැයි න්න මුලට බල්ලා බල්ලෝ බල්ලා බල්ලන් බල්ලා විසින් බල්ලන් සිින් දැන් මෝ ඉනිෙකොයිද මවාමෝ ප්‍රථමාවයි භක්ති බහුවච්චන. නං අයික කියන්න කර්මකාරකවා්‍යයක කර්මය උක්තවේ උක්තකර්මය ප්‍රථමාව භක්ති ගැන. කර්මකාරක වා්‍යක කතතුරු අනුක්තවේ අනුක්තක්‍රු කත්‍ර භක්ති ගනි අපිට විසින් කෙන පදයක් දාන පුලුවෝ දැඟඒ පැහදි කිරිම්මවට පැහැදිලිනිි ඒ පැහැදිි කිරින්පු තලට පහැදිලි දැඳුුවපුුතේ අපි කර්මකාරක ආක්‍යාත හදන්න ඕනේ. අපි කර්මකාරක අඛ්‍යාත හදන්න ඕනේ කර්මකාරක අක්‍යාත හදන්නට පෙර මද විරාමයකට ගිහිල්ලයිම ගුරුගෙදර පාඩම් කියල දෙන ප්‍රේඩියෝසාත්තරේ. දිනේශ් පෙරමුණ ආචාර්යතුමා සමක අපි සිංහලය කෙන ගනිමු හොඳයි අපි නැවතත් කර්මකාරක අක්්‍යාත තනට තැනට එන්නේ නැඹතේ තරමකාරක ව්‍ය ප්‍රධාන ප්‍රබෙද් දෙකක් පෙනවනි ඕනවාගේ ප්‍රබේද් දෙක් එක්හෝවා්‍ය අතීත කාලයි එක්හෝ වාක්ක්‍ය අන්නතීත කාලයි එක්කෝවාක්ක්‍ය අතීත කාලයි එක්කෝවාක්්‍ය අනතිත කාලයි නැත්තම් වර්තමාන කාලයි. දැන් දූලපුතාල දන්නවා වර්තමාන කාල ක්‍රියාපද කියත්ති නොවද. වර්තමාන කාල ක්‍රියාපද කියත්තිනවට හයයි වර්තමාන කාල ක්‍රියාපද හයයි. මොනාද ක්‍රියාපදහය කරමි කරමු කරහි කරහු කරයි කරති ලියමි ලියමු ලියහි ලියහු ලියයි ලියති සිතමි සිතමු සිතහි සිතහ සිතයි සිතති අනුපතිේ හොඳයට හගැන රීතිය කර්මකාරක වර්තමාන කාල ආක්‍යාද තනන්නේ මෙහෙමයි. දීඇති ක්‍රියාපපාදය වර්තමාන කාල නම් දියටි ක්‍රියාපදය වර්තමාන කාල නම් වර්තමාන කාල කුදන්තපදය හදන් වර්තමාන කාලදන්තත් කර්මකාර කුදන් පපදයහදැ හැට දන්නනොදවල ධාතුව හා කුදන්ත ප්‍රත්්‍යය අතරට එයන්න එකතු කරන්න. ධාතු හා කුදන්ත ප්‍රත්්‍යය අතරට එයන්න එකතු කරන්න. න් ප්‍රදන්ත පදේ හදන් හෙමයි දැන් අප කරමුණය කිවේ කරමිණ කිවේ දැන් ධාතුුව මොකක්ද මුල්ස්වභාවය ක්‍රාපදේ මුල් සභය මොකක්ද කර කර එකතු කිරීම එ යන්න එකතු කිරීම නු කර ඒනු කෙරනු ලිය ඒනු ලියනු බල ඒනු බෙලනු සෝද ඒනු සේදයනු දැන්තේනොද මොකද කරන්න අපි ධාතුව හා නූ කියන කුදන්ත පදේට නැත්ත න කියන කුදන්ත පදේට ලේසික මෙ මතික යක නූක කියීම මකතිය ඇන්නෙකු නූ කියන කකුදන්ත ප්‍රත්තයට හා ධාතුව අතරට එයන්න එකතු කරන්න. එයන්න එකතු කරලා ක්‍රියාප්‍රත්වය ලබධාතුුවට එකතු කරන්න. ක්‍රියාප්‍රත්වය ලබ ධාතු දැන් අපි හදළ බලු ඔන්න වචනේ කරමි ලියගැන් කරමි සමාන ලකුණ දැම්මා. ධාතුව තමයි කර එකතු කිරීම ඒ එකතු කිරීම නු සමාන ලකුණ දැම්ම කෙරු දැ වචනමකක්ද කරමි කර්මකාරක පදේමුකක්ද ක්‍රියාපද කෙරෙනු දැන් ලබධාතුගත්ත ලබමි ලබමි කෙරෙනු ලබමි කෙරෙනු ලබමු කරෙනු ලබහි කරෙනු ලබහු කෙරෙනු ලබයි කෙරෙනු ලබති කවදාවත් පැටලෙන්න ලබධාතු දැම දැම් පුදතලායි පටන්ගමමුකෝ ලියයි කියන එක හා ලියමි කකිනගම හා ලියමි. සමානයි ලියදන්න ඒ දන නු ලියනු ලබමි ලියනු ලබමු ලියනු ලබහි ලියනු ලබහු ලියනු ලබයි ලියනු ලබති ඕන මේ එකක්හෙමයි හැයි වර්මාන කාල වර්තමාන කාල ඕනම එකක්හෙමයි අප බලන්න කරනු ලබයි කරනු කියන්න තුළා කෙරෙනු කියන්නත් පුළන් කෙරනු ලබයි කෙරනු ලබට කරනු ලබහි කෙරනු ලබහු කර ලබමි කෙරනු ලබමු අපි දුවම් දීවෙනු නැතන් දුවනු ලබමි දුවනු ලබමු දුවනු ලබහි දුවනු ලබහු දුවනු ලබායි දුවනු ලබති දැන් අපි මේක හදමු ක්‍රියාපදය දාලවාකි හදමු දැන් ළමයා මල් කඩයි ළමයා මල්කඩයි හරිද ළමයා මල්කඩයි වර්තමාන කාලද ඔවු! ඒක වච්චනද ඕ බලමු උදැන් හදල කර්මගටහරුම් ළමයා මල් කඩයි. ළමයා විසින් උන දැ අනුක්ත කර ගත්තා. ළමයා විසින් මල් ළමයා විසින් මල් දැන් කඩයි කියනෙගේ කෘදන්ත ක්‍රියාපදමකද කැඩ්ඩේනු කැඩ්ඩේනු මොනාද මල්නි ලබයි. ළමයා විසින් මල් කැඩේනු ලබයි. දැම් මේ බලන්නකු ඔන්න පටලෝගන්නපා අම්මා මා සනසයි. අම්මා මා සනසයි. දැංහදන් අම්මා විසින් මාමක් වෙන්න ඕනෙද මම වෙන්න ඕන ක්ත කලානේ මම සන්නසනු ලබමි සන්නසු ලබබමි කර්මකාර්කවාක්‍යය පුතේ කර්මය අනුවයි අවසාන ක්‍රියාවතියන්නේ දීල තිනවාක්‍ය අනුවනෙමේ දිල තිනවාක්‍ය අනුව න උක්තේ ඉඩි පේක එකතුු අනුවනෙමේ කර්මය අනුව. අපබලන්න පියා දරුවන් තනයි පියා. දරුවන් තනයි වර්තමා කලින් ඔක්කොම දෙන්නේ පියා දරුවන් තනයි. හාග කියන් බලන්න පියා විසින් දරුවෝ තැනෙනු ලබ ලබති නැත ලැබෙති ක්‍රම ගුණ ගණනාවක්තින මම්ම මේ කියල දෙෙ පුතාලට ලේසිමි ක්‍රමේ ක්‍රම ගණනාවත්ති න ක් ඇත ැෙන දැ දනුව ැන කෙන ැනෙති ගැන්න පුුව තැනතිකර හෙිගන්න පුුවන් ඒ පා ේසි කරමයක් මතකතියගන්න පුදන්ත ක්‍රියාව සාදා ලබධාතුූදාන්. ගුරුවරු මා කැඳවති. ගුරුවරු මා කැඳවති. හදන්න කොමට ගුරුවරුන් විසින් මම කැඳවනු ලබමි කැඳවනු ලබමි හැම ඔුරුද්දකම වර්තමාන කාලෙන් දෙක් හෝ තුනත්වේ න අතීතකාලෙන් දෙකක් හොතු නත්වේෙන. ගුරුවරුන් විසින් මම කැඳවුණු ලබමි. දැම්ුතේ වර්තමානකාල කර්මකාර ක්‍රියාපදය හදැන් පුළුවන් ඊළඟට අතීත කාල ක්‍රාපත්ති. ඒයමයි ඒ විදිහෙටමයි. දෙකුතු කරන්න ඔන්නේෙ කර්මකාරක කෘදන්තව උන උනු කියන ප්‍රත්තේ. උන උනු කියන ප්‍රත්්‍ර දෙකකොත කරලා ලබ ලදදාාතු දෙක දැම්මහැකි. උන නු කියන ප්‍රත්්‍ර දෙකුතු කරලා ලබ ලදධාතු දෙකම දැම්හැකි. දැන් අපි ගමු වැද්දා මුවන් මැරුවේය වැද්දා මුවන් මැරුවේය. මොන කාලදවාක්්‍ය අතීත කාලයි වැද්දා මුවන් මැරුවේයේ අතීත කාලයි. දැන් හදන් හදන්නේ වැද්දා විසින් මෝ දැමැරුවේනි ඕන්න හැදවා මර එකතු කිරීම උනු මොක අදහැදන්නේ මැරුණු අතීත කාලයි. මැරුුණු හරිද මර එකට කිරීම වනු. දැන් අපිහිතමූකෝ ධාතුහයා ගැන ක්‍රමේවල දන්නව නේද ඕනම ක්‍රියාපදක ධාතුහයා ගැන ක්‍රම දෙක් තුන හතරක් ේ ොම දෙකක් කෙල දෙන්නකු දීලතයන ක්‍රියාපදය මිශ්්‍ර ක්‍රියාවක් කරන්න. මැරුවේය මරමින් මින් කපන්න. ඇඩුවේය අඩමින් මින් කපන්. පැන්නේය පනිමින් කියන්නපා පැන පැන. පැනක් කපන් බිව්වේය බීබි එක බියකක් ප අපන් තකොට ප්‍රකෘතිය හම්බුවෙන. දැන් මැරුවේන මර දන උනු මැරුණු එතකොට අතීත කාලෙන් තියෙන්නෙ පේ අප මේක ලැබුවේය මැරු ලැබවේය මැරුණු ලැබය මැරුණු ලැබවාය මැරුණු ලැබවායේ සිලිගෙන මැරුණු ලදි ලද්දේය අත්වල වාක්‍ය කදලා අතිකට හද හැටි ඔන්න ළමයා මා කැඳෙවවේය ළමයා විසින් මම කැඳවුණු ලැබවෙමි අති ලැබූ ශබදල බර් ශබ්දනම බූෂබ් දෙගන්න ලැබවෙමි ලදිමි ලීසිමකක්ද. ලැබුවමි ලදිමි. එතකොට කුරුල්ලා පැටවුන් තැනුවෝය කුරුල්ලා විසින් පැටවු තනනු තැනුණු ලැබෝය නැතං ලදහ ලද්දෝය. ලැබුවෝ භූෂක්් දෙට යනක ලැබුවෝය කියෙන ශබ්දට. එතකොට තවා කැගැන්නක. විදේශ රටවලින් පැමණි තානාපතිවරු. දිගටම මේ වාකිල් දිගවනාට බයිවෙන්න පා. විද රටවලින් පැමිණි තානාපතිවරු ඇමතිවරුන් හමනෝය හමනෝය විදේශ රටවලින් පැමිණි තානාපතිවරුන් විසින් ඇමතිවරු හම වුණු ලැබුවෝය මගේ නෑදෑයු මා අමතක කළෝය මගේ නෑදෑයු මාමතක කළෝය කර්මකයට හැරුව මගේ නෑදෑයන් විසින් මම අමතක කරනු නැතන් කෙරෙනු ලැබුවමි ලදදමි ලද්දෙමි ඒ අධි වශයෙන් ගන්න පුළන් සරලාකාරයට භූෂබ් දෙගන්න ලැබුවෙමි දැන් අපි කර්මකාරක භා්‍ය දැ හදන්න පුළොන්වාලට භාගවලට ඇඉල්ලතින් හමවාක්යක්ම දෙකයි තියනෙ කරමකාරගවාගේ හදන්න එක්කෝ පර්තමාන කාල එක්කෝ අතිතකල්මන් නැවත අවසාන වශයෙන් දෙකක් කියනවා වැද්දාමුවන් මරයි වර්තමාන කාලයි වැද්දා විසින් මෝ මරණු ලබති ලබති අනි පැත්තබ වැද්දාමුවන් මැරුවේය අතීත කාලයි වැද්දා විසින් මෝ මැරුණු ලැබු ය ලැබූ ඕය දැන් ගොලපු දළ පැහැදිලි කර්මකාරර්ක වාක්‍යවැටාව හඳුනාගන්න පුළුවන් එහෙනම් අද අපි මේ වැඩස්සටහන සමප්ත කරනවා. අපි ඊළඟ සතේද හමුවන්නේ ප්‍රත්්‍යාර්ථනම ප්‍රථ්‍යාර්ථනාම කැනපතෙ කෘුදන්ත සහ තද්්‍යිත කියන ප්‍රත්්‍යාර්ථනාම සමඟ තෙක් ඔබට සුබ දවසක් අයිබෝන්. ගුරුගෙදර පාඩම් කියලදන ප්‍රේනිියෝ සාත්තරයේ.